අයිබුවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල සියලුම විමෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ දීවරින්ගේ මාළුතක මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600ක් සහල් වලට උපරිම පාලන මිලක් ගත වූ පැය 24 තුල ශ්‍රී ලංකාව තුල කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනයේ වී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 50 දක්වා ඉහළට සංචාරක ශාස්ත්‍රයේ නිරත වූවන්ට තවදුරටත් සහන සලසන ලෙසට සජිත්ගෙන් රජයට ඉල්ලීම් සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳගනිමින් 6 වන දිනටත් දැරියක් අපයෝජනයට ලක් කළ තනමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පක්ෂෙන් නිරපා හැරේ දැන් පුවත් සබස්තරව ලොවපුරා COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 16ක්ම වා තිබෙනවා. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 96000ක් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති අතර මේ වන විට මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 190ක් ලෙසයි සටහන් වන්නේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය නියබීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු මෙරට පුද්ගලින් 54 දිනක සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දැනට දින කිහිපයකට පෙර ඉන්දුනීසියාවේ සිට පැමිණි බේරුවල වෙට්ටිම රාජපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිත වීමත් සමග ඔහු ජීවත් වූ නිවසේ සිටි පුද්ගලයන් 22 දෙනෙකුගේ PCR සාම්පල පරීක්ෂා කිරීමට කළුතර දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍යවරුන් කටයුතු කළා. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පසුගියදා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයාගේ බිරිඳටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාන්තාව අංගොඩ IDH රෝහල වෙත මාරු කර යැවීමට ඊයේ පසුරුවේ කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ නිලධාරීන් කටයුතු කළා. මේ අතර තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය මෙවන විට යළි විවෘත කර තිබෙනවා. හදිසි රෝගී තත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරසය ආසාදිත තත්වයක් පෙන්නුම් කිරීම නිසා එය ඊයේ පසුරුවේ තාවකාලිකව වසා දැමුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජ හරණය සිදු කර අද පෙරවරුවේ යළි විවෘත කළ බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර කොරෝනා ආසාදිතයෙකු හඹ වූ කටුපොතට ආසන්න සියඹලා ගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ රෝහලට ඇතුළත් වී ඇත්තේ. මෙම රෝගියා පපු අමාරුවක් සහ හුස්ම ගැනීම අපහසුතාවයක් නිසා තමයි ඇතුළත් වීම සිදු කරේ. එක්ස්රේ එකක් අපි මෙම රෝගියායි ගත්තා. ඒ එක්ස්රේ එක ගැනීමේදී තමයි මෙම රෝගියාට නියුමෝනියා තත්ත්වය තියෙන බව විශේෂඥ වෛද්‍යවරු වාර්තා කරේ. මෙම රෝගියාගේ ලිපිනියම් පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වුණා මෙම රෝගියා ඇතුළත් වීම වෙලා තියෙන්නේ මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන්ගෙන් වාර්තා වුණ ගම්මානයට ආසන්නයෙන් බව. එතැන් සිට අපේ ඇත්තටම විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සියලු දෙනාම මෙම රෝගියා සැකසහිත රෝගියෙක් බව හඳුනා ගැනීම සමගම අපේ රෝහලේ සේවාවන් පවත්වා ගැනීමේ ගැටලුවක් ආවා. එම ගැටලුවත් එක්කම හදිසි ප්‍රතිකාර ඒකකයේ සාමාන්‍ය විදිහට අපේ රෝගීන් ඇතුළත් කිරීමේ ඒකකය තාවකාලික අපි නතර කළා. හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් ඉඳපු රෝගීන් සියලු දෙනාම අපි එම වාට් වලින් ඉවත් කරලා වෙනත් වාට්ුවක නිරෝධායන තත්ත්වයට රෝගීන්පත් කළා. කාර්ය මණ්ඩලයේ 39 දෙනෙක් නිරෝධායනය කිරීමේ හදිසි කටයුත්තක අපි නිරත වුණා. මේ නිසා කොරෝනා රෝගියෙක් නොවන බවට අපි සැකහැර දැනගෙන මෙම නිරෝධායන කටයුත්තේ නිරත වෙලා සිටපු නිරෝධායන කරපු ඉඳපු කාර්යමාලයේ 39 දෙනාම
දැන් එම නිරෝධායන මුදාහැරීමට අපි පියවර ගත්තා. මම මේ වෙනකොට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාරය ඒකකයේ සාමාන්‍ය පරිදි රාජකාරි කරනවා. මේ අතර ගල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගිය පුත්කිරියකගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේ අද පෙරවරුවේ ආදාහනය කිරීමට කටයුතු කර තිබෙනවා. IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙන පුත්කිලෙකුගේ පියකුයි මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ යටතේ දඩල්ල පොදුසසන භූමියේදී ආදාහනය කර ඇත්තේ. කොරෝනා ආසාදිත ඔහුගේ පුතු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර නිරෝධායන අවසන් කර නිවස වෙත යෑමෙන් පසුව කොරෝනා වැළඳී රෝහල්ගත කර තිබුණා. මේ අතර කොරෝනා වෛරසයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉන්දියාවේ සිරවි සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය මවරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවට පළවන වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. වතුරුණත් අපි පිටින් සල්ලි දීලා තමා ගෙන්න ගත්තේ. ගොඩක් අපහසුතාවමද තමා මෙහෙ ඉන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් ඉල්ලන්නේ අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා. අපි නිරෝධානය වෙන්න කැමතියි. මම ඉගෙන ගන්නේ ගුජරාත් තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොලෙජ් එක. ඉස්සරහදී අපිට කෑම බීම වල හිඟයක් ඇති වෙන්න පුළුවන්. මම ඉගෙන ගන්න කොලෙජ් එකේ මම තනියම ඉන්නේ ලංකාවෙන්. ඉතින් ඒ නිසා ඉස්සරහදී ඒ වගේ තත්ත්වයක් ඇති වුණත් මම කොහොමද තනියම මේ දේවල් මැනේජ් කරන්නේ කියලා මට ලොකු බයක් තියෙනවා. මගේ දෙමාපියෝ ගොඩක් බයෙන් ඉන්නේ. මේ දේවල් ගොඩක් ධර්මවතර යන කල්ලින් අපිව ඉක්මනට ලංකාවට ගන්න කියලා තමයි අපි ලංකාවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. අපි මේ කතා කරන්නේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ රවුර්කේලා නගරයේ පිහිටි NIT රවුර්කේලා වල ඉඳලා. රවුර්කේලා වල සෞඛ්‍ය පහසුකම් ඉතාමත් අඩු මට්ටමක පවතින්නේ. කොරෝනා අවදානමක් මෙහෙට ආවොත් එහෙම අපිට ඉතාමත් අනාරක්ෂිත බවක් හැඟෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අපි කොටුවෙන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාව 39 දෙනෙක් ඉන්නවා. අපි සියලු දෙනා හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ගෙන්වල දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙනුත් රජයෙනුත් බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඕනෑම නිරෝධායන කටයුත්තකට ලක් වෙන්න අපි කැමැති. අපි කර්ණාටක ප්‍රාන්තයේ මැංගලෝර් ප්‍රදේශයේ ඉඳලා කතා කරන්නේ. අපි මේ වෙනකොට අපේ ජීවිතත් එක්ක ලොකු අවදානමක් ඉන්නේ. දෙමව්පියෝගේ ඉඳන් ලොකු මානසික පීඩනයක් ඉන්නේ. ඒ වගේම දැනට අපේ හොස්ටල් එකේ ෆොරින් ස්ටුඩන්ට්ස්ලා 4 දෙනා විතරයි මේ හොස්ටල් එකේ වෝඩන්ස්ලාත් එක්ක ඉන්නේ. අනිත් මේ වෙනකොට මේ ළමයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. කැමැති නිරෝධායනය වෙන කියන්නේ අපි කවදාවත් ලංකාඩල්ල එහෙම පැනලා යන්න කවදාවත් අපි හිතන්නේ නැහැ. බස් එකෙන් අප රිස්පොන්සිබිලිටි එකක්වත් ගන්නේ නැහැ කියලා අපිට කිව්වා. ඒකින් අපිට මෙහෙම කිසිම ආරක්ෂාවක් නැහැ දැනට අපි කට්ටියටම. ඉතා ආයාචනාත්මකව ඉල්ලන්නේ අපේ ඉක්මනින් ගෙන්නන්න කියලා. මොකද අපේ දෙමාපියෝ ගොඩක් අසරණ වෙලා ඉන්නේ ලංකාවේ. ඒ වගේම අපිත් මෙතන ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අපිට එළියටවත් බහින්න බැරි හින්දා සර්. අපි නිරෝධානයේ කටයුතු වලට සූදානම් ඕනෑම කාලයකට. COVID-19 වෛරසය අසදිනෙන් ලොව පුරා මියගිය පුත්කලින් සංඛ්‍යාව අද වන විට 96,928 ලෙසට වාර්තා වෙනවා. ඒ ලොව පුරා රටවල් සහ ස්වයං පාලන කලප 214කින් COVID-19 වෛරසයේ වැළඳුනවා සදිතෙන් 16,18,457 දෙනෙකු වාර්තා වීමේ පසුබිමකයි. කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරෙනු බ්‍රිතාන්‍යග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකින් ඉවත්කොට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා. මීට දින 10කට පෙර කොරෝනා වෛරසය අසාධනය වූ අගමැති බොරිස් ජොන්සන් සුවය ලැබීමේ මාවතකට පිවිස ඇති බවයි බ්‍රිතාන්‍යග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. ඔහුට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දී ඇති නමුත් වෙන්ටිලේටර් යන්ත්‍රයකට සම්බන්ධ නොකළ බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහන් කළේ. අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකින් ඉවත්කොට ප්‍රකෘතිමත් තත්ත්වයකට පත්වීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිය සතුට පළ කළා. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් රෝහල්ගතව සිටින අතර ඔහුගේ රාජකාරී කටයුතු ඉටු කිරීම තව කලිකව විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින් සිදු කරනු ඇතේ. චීනයේ ව්‍යාප්තිය ආරම්භ වූ COVID-19 වෛරසය අද වන විට ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසින් මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී පවතිනවා. එහි වැඩිම බලපෑම මේ වන විට එල්ල වී ඇත්තේ යුරෝපානු කලපයට සහ උතුරු අමෙරිකානු මහද්වීපය වෙතයි. ඊයේ දිනේදීද වාර්තාගත දෙවැනි දිනටත් අමෙරිකාවෙන් මරණ 2000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. එය දැක්වුණේ මරණ 1900ක් ලෙසින්. සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වෙත ලබා දෙන රුපියල් 5000ක ණය මුදල ආධාරයක් ලෙස ලබා දීමට රජය තීරණය කළ බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. යද කොරෝනා වර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වමින්
ජනාධිපති කාර්යසාධක බලකාය විසින් තීන්දු කරනු ලැබුවා සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වලට ලබා දුන් සියලුම රුපියල් 5000ක් වන ණය මුදල එය ආධාරයක් විදිහට ලබා දීමට. ඒ අනුව අද දවස වන විට පවුල් 21,26,826කට රුපියල් මිලියන 10,634ක් ජනතාව අතර සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ පවුල්වලට ආධාර වශයෙන් ලබා දී තිබෙනවා. මේ රටේ පවුල් ලක්ෂ ගණනාවකට රජය විසින් රුපියල් 5000ක දීමනාවක් මේ වන විට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. අපට යම් ප්‍රමාණයක හිතට සතුටක් දැනෙන දවසක්. පස්වරු 4:00 පමණ වෙන විටත් අද දිනේදී කිසිදු COVID-19 රෝගයේ තියෙන රෝගියෙක් හමු වෙලා නැහැ. අද දින කිසි රෝගියෙකු වාර්තා වෙන්නේ නැහැ එම පරීක්ෂණ තත්ත්වය තුළ. මේ පරීක්ෂණ පැවැත්වීමේදී රෝහල් ගතවන රෝගීන්ගේ සහ ඒ වගේම රෝගීන් ඇතිවන ස්ථානවල නියැදී ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල නියැදී අරගෙන මෙම පරීක්ෂණ පැවැත්වීම කරනවා. ඒ නිසා දැන් රෝහල්වල රෝගීන්ගෙන් ගැනීම හා සමානවම මේ විදිහට සමාජයෙන් මෙම නියැදි ලබා ගැනීම සාම්පල් ලබා ගැනීම සිද්ධ වෙනවා. මෙම වාර්තාගත රෝගීන් 190න් 50 දෙනෙක් නිවෙස් බලා යවලා තියෙනවා ඔවුන් සම්පූර්ණයෙන් සුවවීමෙන් අනතුරු. විවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1455 දෙනෙකු තවදුරටත් නිරෝධායන කටයුතුවල නියැලෙමින් සිටිනවා. එවගේම අද දිනේ සහාය දිනේ නාවික හමුදා විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත මහරගම අපේක්ෂා රෝහල වෙතත් ඒ වගේම ජාතික කොළඹ ජාතික රෝහල වෙතත් තෙල්දෙනිය මහ රෝහල වෙතත් පරිත්‍යාගයක් වශයෙන් විෂ බීජ හරණ කරන ඒ මැෂින්ස් 4ක් ඒ ස්ථාන 4 වෙත පරිත්‍යාග කරනු ලැබුවා. නව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් යත් කළ ලොව ප්‍රමුඛ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව එක් වී තිබෙනවා. ඒ BBC පොත් සේවය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින්. ලොව පුරා මිලියනයකට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව බොහෝ රටවල් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එමෙන්ම ලොව පුරා රජයන් මෙම වෛරසය තුරන් කිරීම සඳහා නව ක්‍රියාමාර්ගද ගනිමින් සිටිනවා. මේ පිළිබඳව මිනිසාට මෙන්ම අවට ලෝකය කෙරෙහි ඇති බලපෑම පිළිබඳව BBC පුවත් සේවය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමීක්ෂණයක් සිදු කර තිබුණා. එම සමීක්ෂණයට අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික මට්ටමින් වැඩසටහන් ආරම්භ කළ ලොව මුල්ම රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව එක් වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව කොරෝනා මර්ධනය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අන් රටවලට ප්‍රථම ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් දියත් කර තිබෙන බවයි එම සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් චීනය සිය ජාතික මට්ටමේ වැඩසටහන් ආරම්භ කර තිබුණේ පළමු කොරෝනා ආසාදිතයා හමුවීමෙන් අනතුරුවයි. එහෙත් ශ්‍රී ලංකාව සිය ප්‍රථම කොරෝනා ආසාදිතයා හමුවීමට ප්‍රථම සිය ජාතික වැඩපිළිවෙල සහ ප්‍රාදේශීය වැඩපිළිවෙල ආරම්භ කර තිබුණු බවයි එම සමීක්ෂණයෙන් පැහැදිලි කර ඇත්තේ. ආසියානු රටවල්, යුරෝපා රටවල් හා අප්‍රිකානු රටවල් වෙන්වෙන් වශයෙන් සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන අතර චීනය හැර වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට පෙර කොරෝනා වෛරසය පාලනය සඳහා ජාතික වැඩපිළිවෙලක් හෝ ප්‍රාදේශීය වැඩපිළිවෙලක් වෛරසය ව්‍යාප්තිය ආරම්භයේදී සිදු කර නොමැති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ. ඉදිරියේදී මුහුණ දීමට නියමිත ආහාර අර්බුදය ජය ගැනීමට මේ මොහොතේ පටන් සියලු දෙනා සූදානම් විය යුතු බව අමනපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකොට ධම්මවාස නාහිමිපාණන් වහන්සේ පවසනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මා විශේෂයෙන් මතක් කරන්න කැමති දැන් මේ අපි ලබලා තියෙන ගස්කොළන් වල ගෙඩි හැදෙන වාරය. ගුවන් කපල වීතික ගෙට ගෙනාව විතරයි මේ වසංගතිය පටන් ගත්තා. ගස්කොළන් වල අඹ ගහේ වුණත් දෙහි ගහේ වුණත් කොස් ගහේ වුණත් කොහොමත් වෙසක් පෝයට පොල් ගහේ ගෙඩි වැඩි. ඒ රටේ ක්‍රමය එකයි. ඒ නිසා ගස්කුලන් වල ගෙඩි තියෙන හන්දා දාම අපට සාගතයක් ගැන නම් දැනුනේම නැහැ. අපේ ජනමාධ්‍ය ආයතන විශේෂයෙන් මේ සියයට ඇතුළු අනිකුත් ආයතන රටේ වැදගත් සමාගම් සමුගම් සංවිධාන ජනතාව මහා සංඝයා පන්සල් පන්දි කෝවිල්
ඔයි සෑම කෙනෙක්ම එකති වෙලා පුළු පුළුවන් තරමින් කාටත් ආධාර දෙන. හැබැයි මේ ගතිය ඉවරයි තව මාස දෙක හමාර තුන යනකොට. එතකොට ගහේ අඹ ඇත්තෙත් නෑ. ගහේ කොස් ඇත්තෙත් නෑ. ඊළඟට මේ පළතුරු ආදිය අඩු වෙනවා අවාරි. අන්න ඒ වෙනකොට තමයි නියමම සාගතය ඉන්නේ. අපට සාගතියක් දැනගන්න ලැබුණේ තව මාස දෙකකින් තුනකින්. ඒ නිසා දැන්ව ඉඳලම අපේ රටේ ජනතාවට පුරුදු දෙයක් ගොටුකොළ පාත්තියක් ඒ වගේම දෙහි පැලයක් දෙකක් අනිකුත් පළතුරු වර්ග අඩු ගාන පැසන් රූප වැල් ටිකක්වත් හදාගත්තොත් ඒක මැල්ලුමක් ඉතාමත්ම ඖෂධීය ගුණ තියෙන මැල්ලුමක්. ඔය අපේ පළතුරු ටික වගා කියා ගන්න පුළුවන්. මාස දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ පළතුරු ජාති පරා ජාති කුල වර්ග එළවලු වර්ග වහා වගා කර ගන්න පටන් ගන්නටේ කියලා මං ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා ජනතාවට දන්වන්ටි කියලා. මේ දීමනාව මේ මට්ටමෙන් හැමදාම දෙන්නත් බෑ ඉවර වෙන්න. ඊළඟට විශේෂයෙන්ම කොළ වර්ග අල වර්ග අල වර්ග ගැන අමතක කරන්න එපා. ඒ නිසා ඒ වර්ගෙන් කළ ක්‍රමානුකූලව උපදෙස් ඇතුව වහාම මහා ආහාර වැඩ වර්ජනයක් බඳු විපතක් අපට අනාගතයේ පේනවා. ආහාර හිඟයක් තව මාස දෙක තුනකින් ඒක තියෙනවා. අන්න ඒ නිසා මේ මහත්තුරු මේ දීමනාව ඉවර වුණායින් පස්සේ අපි කාගෙන්ද ඉල්ලන්නේ කාටද දෙන්න තියෙන්නේ. අන්න ඒ නිසා එයට සූදානම් වෙන්නේ කියලා රටේ ජනතාවගෙන් මං මහත් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. මේ සියත ආයතනයක් මෙසේ ආධාර උපකාර කරමින් රට පුරා ගමන් කිරීම ගැන අපේ කෘතඥතාවය පුණ්‍යානුමෝදනාවක් පිරිනමමින් මේ ව්‍යායාම මේ උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක බවින් සාර්ථක බවට පත් වේවා ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම තුනුරුවන් පිහිටයි. පරිසරයට අනුගත නොවමින් අස්වාභාවික ක්‍රම ඔස්සේ සාර්ථකත්වය සොයා යාමට දරන උත්සාහය තුළ අනපේක්ෂිත ගැටලුවලට මුහුණ දීමට මුළු ලෝකයාටම වර්තමානයේ සිදුවී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. එයදට හේතී ඇති මහා සිකුරාදා දිනයේ නිමිත්තෙන් වූ ප්‍රධාන දේව මෙහෙයට එක්වමින් අදට යෙදී ඇති මහා සිකුරාදා දිනය නිමිත්තෙන් වූ ප්‍රධාන දේව මෙහෙය අද පස්වරුවේ බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්වුණේ කොළඹ අගරදුගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. යාඥා කරමු දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාදා මේ ඔබගේ දරු කැල සුදවත් කර ඔබ වහන්සේගේ සදාතන ආරක්ෂාවෙන් ඔවුන් රැකගත මැනව. අපේ ජීවිතයට කරදර අමාරුකම් ලැබීම ස්වභාවික දෙයක්. දුක වේදනාව ආදරයෙන් බාර අරගෙන එයට මුහුණ දෙන අයෙකුට පමණයි අන්‍යයන් තේරුම් ගත හැකි වන්නේ. බලන්න අද අපි ජීවත් වෙන ලෝක සමාජය තුළ තියෙන ප්‍රවණතාවය. දුක වේදනාවට කැමති නෑ. කරදරයක් කරගහ ගන්න කැමති නෑ. කරදරෙන් මිදෙන්න කොහොම හරි උත්සාහ කරනවා. ඒ නිසා තමයි අද මේ ශ්‍රී ලංකාව තුළ මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණාට අපේ ජනතාව බොරු කර කර බොරු කිය කිය තමන්ට අසනීපයක් හැදුනා. ඒ වහගෙන කොහොම හරි තමන්ට ඕන දේ කරන්න තමන්ට රිසි දේ තමන්ට සතුටගෙන දේ පමණක් ලබා ගන්නට උත්සාහ කරන උත්සාහයක් තමයි ඒ තුලින් අපි දකින්නේ. ආධ්‍යාත්මිකත්වය සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා ආත්මාර්ථකාමි ගමනක් යන්නට මේ කට්ටිය උත්සාහ කරනවා. අද ලෝකෙම කරන්නේ ඒකයි. අද නවීන විද්‍යාඥයෝ විවිධ පරිේශන පවත්වලා කෙටි මාර්ග හොයන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා පැවැත්මට ප්‍රතිවිරුද්ධ අස්වාභාවික ක්‍රමවලින් යම් දෙයක් නිෂ්පාදනය කරලා ඒක ලොකු මාකට් එකට ඇතුල් කරලා ආත්මාර්ථකාමි විදිහට ඒ දෙය පතුරවන්නට උත්සාහ කරනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? අස්වාභාවික ලෙඩ රෝග අද ලෝකේ නිෂ්පාදනය වෙනවා. සමහර වෙලාවට මේ කොරෝනා වෛරසයත් ඒ වගේම ආත්මාර්ථකාමි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විය හැකියි. අද මිනිසුන් පරිත්‍යාගයක් කරන්නට කොහෙත්ම කැමති නැහැ කිසිම දෙයකදී. හැමදේම පහසු මාර්ගයෙන් ලබා ගන්නට උත්සාහයක් නැතිව හැමදේම ලබා ගන්නට තමයි උත්සාහ කරන්නේ. ඒක ස්වභාව ධර්මය එක්ක සෙල්ලම් කරලා කූට උපක්‍රම තුලින් මෙන්න මේ වගේ දේවල් සමාජයට ඇති වෙනවා.
சால் சந்தகா உபரிம்ப சில்லரும் மிலாக் நியமக்கருமேன் ராஜ்யமாகின் விஷேஷ்வ கேசட் நிவேதனையாக்னிக்குத் கரத்திப்பனைபா. மியாத்தர சியலும் வீம்போல் ஹிமியான்கே சேவே அத்தியவாஷ்வு சேவாவாக்னிச் நாம் கெரியமிடுது ராஜ்ய அதப்பிய விரகாத்தா. எமென்ம சியலும் அவுஷ்தகால் சஞ்சாரக்க கர்மாந்தே நிருத்துவன் சந்தகா சகல் சலசிமிட்டு ராஜ்ய கட்டியுத்துக்கலையுது பவு சம்கே சனபலவேகே நாய்கு சஜன் பிரேமதாச மகதா பவசனிபா. ஏ சமாஜ் மாத்யுஸ்தே விஷேஷு பிரகாஷ்வாக் சிதுகருமின் கொரோனா ஆசாதனே துலின் முழுமகத் சஞ்சாரக கர்மாந்தேம் எக்கத்தன நத்தர விலாசிட்டு சம்பூர்ணிம் அகர்மான் வெளாத்து வேல் சஞ்சாரக கர்மாந்தே நியலுனு புகோதெனா அசகனின் பீடனின் ஜீவத்வன காலவக்குவாரு. மே காலவக்குவானு துல அப்ப விஸ்வாசகரணவா சக்ரிய ராஜ்ய வதிஹத்வீம கிரியாத்மக வேளா மே சஞ்சாரக கர்மாந்தே குணநகண்டட கடியுது கரண்டட ஓன விசேஷன்ம இதிரி மாசஹய துல சஞ்சாரக கர்மாந்தே நியலுனு அயகே வெடுப் தீமனா கணனே கல்ல திபெனவா பில்லியன் ஹயக் ஹட்டியட ஏ லபா தென்னட அப்ப செலஸ்மக் சகஸ் கரண்டட ஓன. ஏ வகேம பாஸ்கு பிரஹாரின் பசுவ லபா துன்னு சீரும சஹன தவதுரடட் இதிரியட ஒலி சஹன நய சஹன ஏ வகேம நவத கெவீமே காலவகவானு சஹன ஏ சியல்லக்ம இதிரியட கிரியாத்மக கிரீம. ஏ வகேம அலுதென் குட நகென்னட அப்பி மூல்ய பாஸ்குகம் லபா தென்னட ஓன. ஏ வகேம சஹன நய இவகேம பொலிசஹன இவகேம இம பொலிசஹ நயசஹன கிரியாத்மக கிரீமேதி வசர பஹக காலவகவானு கேந்திர கரගෙන அபி ஏ சஹன டிக லபா தென்னட கடிது கரන්නට ஓன. பவத்தின கொரோனா வைரஸில் மடப்பவத்வீமட்டு திவேக புரா விசபீச்சஹர்ன வடசட்டஹன்ஹா விவித ஆரக்ஷக வடசட்டஹன் கிரியாத்மக கிருதிபெனவா. தேசே ரக்ஷகையா ஸ்ரீலங்கா இன்சூரன்ஸ் சமாஜ வககீம் விட்டுக்கொண்ட வியாபார ஆயத்தனையாக லெசின் கோவிட் 19 வைரஸியட்டு எரகிவ சட்டன் வதின ராஜ்ய சேவை எதி சிட்டின சேவகின்ட 2020 வருஷேதி கோவிட் 19 ஹேத்துவின் உத்கத்துவன அவசனாவந்த தத்வேகதி கிசியாம் ஜீவித அஹிமிவீமக் சிதுவோஹோத் ஓன்கே பவுல் சந்தகா விரு அபிமான் நமின் மூல்ய ஆவரணியாக நொமினி லபதீமட்டு கடித்து கருத்திபனபா. மெம்ப விரு அபிமான் ஆவரணியமகின் சேலும ராஜ்யாஷிய சௌக்கிய காரிய மண்டல திருவித ஹமுதாவே நிலதாரின் ஸ்ரீலங்கா
සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශ්‍රේෂ්ඨ නිලධාරීන් නතුරු කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා වූ මුදලක් ලබා දෙනු ලබනවා. මෙම රක්ෂණාවරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මිය ඇතුළු යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් සිදු කරනු ලැබුවා. අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් ස්වයංක්‍රීය නිරෝධායන කුටියක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා. මැදවච්චිය ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරෙන කොරෝනා වෛරස ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා මෙම නිරෝධායන කුටිය නිර්මාණය කර තිබෙනවා. මෙම නිරෝධායන කුටිය නිර්මාණය කිරීම සඳහා රුපියල් 50,000ක් පමණ මුදලක් වැය වී තිබෙන අතර මේ නිර්මාණය කිරීම සඳහා එම තරුණ පිරිසට දින කීපයක් පමණ ගත වූ බවද ඔවුන් පවසනවා. මෙදවචියේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එහි වෛද්‍ය අධිකාරීවරයා කැපවී ක්‍රියාකරන බැවින් ප්‍රදේශයේ තරුණ පිරිස ලෙස එතුමාට සහය දැක්වීමට මෙම නිරෝධායන කුටිය නිර්මාණය කළ බවද ඔවුන් ප්‍රකාශ කළා. එමෙන්ම ඉදිරියේදී විවිධ පාර්ශ්වයන්ගේ උදව් ඇතිව මෙවන විට ඇනවුම් ලබා දී ඇති මෙදවචිය පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද නිරෝධායන කුටි නිර්මාණය කරන බවද තරුණයින් ප්‍රකාශ කළා. තනි දීපවත්වා තිබෙනවා. රටේ වර්තමානයේ උත්කත වී ඇති තත්ත්වය සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල බැඳ ගනිමින් අද 6 වන දිනටත් බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. தினம் தினம் நோயாளர்களுடைய எண்ணிக்கை அதிகரித்துக் கொண்டிருக்கிறது. ஊரடங்கு சட்டம் அமுல்படுத்தப்பட்டிருக்கிறது. உலகம் முடங்கி கிடக்கிறது. இப்படியான நிலைமையில் அத்தியாவசிய பொருட்களை பெற்றுக் கொள்வதில் மக்கள் அன்றாடம் சந்திக்கின்ற பிரச்சனைகள் ஏராளம் இருக்கின்றன. அவற்றை கருத்தில் கொண்டு ஒரு பொறுப்பு வாய்ந்த ஊடகம் என்ற வகையில் சியத டிவி அதே போன்று வாய்ஸ் ஆஃப் ஏசியா நிறுவனத்தினுடைய அனைத்து ஊடகங்களும் ஸ்டார் தமிழ் தொலைக்காட்சி ஸ்டார் தமிழ் ரேடியோ அதே போன்று டயலாக் நிறுவனம் ஒரு பொறுப்பு வாய்ந்த தொலை தொடர்பு வலையமைப்பாக எங்களோடு கைகோர்த்து கொண்டார்கள். සියත සමග ඩයලොග් අත්වල් බෙද ගනිමින් මානුෂීය මෙහෙවරින් ලෙකදුකම බෙදා ගන්නට වොයිස් ඔෆ් ඒෂියා මාතෘජාලයේ දමිළ නාලිකාව නියෝජනය කරමින් ස්ටාර් තමිල් නාලිකා ප්‍රධානි එස් නවනීතන් මහතාගේ මූලිකත්වයෙන් අපගේ තරම ශ්‍රී කනකදුර්ගේ අම්මන් කෝවිලට අත්‍යවශ්‍ය වියලී ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කළා. රටත් ලොවත් කිසියම් ආකාරයක අපහසුතාවයකට පත් කරමින් මේ ඇති වී තිබෙන ආවේසන අවස්ථාව තුළ අපගේ සෙනෙහසේ දෑත් ඔබට දිගු කරමින් නැතම් සහෘද ඔබ සියලුම දෙනාට අපට ලබා දිය හැකි ශක්තිය ලබා දෙමින් සියත ලෙංගතුකම ඩයලොග් සමග ක්‍රියාත්මක වන මොහොතේදී මේ මොහොතේදී තමන්ගේ මූලික ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ කිසියම් ආකාරයකට අපහසුතාවයකට පත් වී සිටින ආව පිරිස් පූර්වයේ හඳුනාගෙන තිබෙනවා නැත්නම් පූර්ව කටයුතු වලදී හඳුනාගෙන තිබෙනවා ඒ ඔවුන්ගේ නිවෙස් වලටම මේ වේලී ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්නට සියත ලෙංගතුකම ඩයලොග් සමග ක්‍රියාත්මක වන මොහොතේ අප ඔබේ ප්‍රදේශයේ තිබෙනා විහාරස්ථානයට පූජනීය ස්ථානයටත් මේ වේලී ආහාර ද්‍රව්‍ය රැගෙන ඉන්නට සූදානම් වෙමින් සිටින්නේ. සියත සමග ඩයලොග් අත්වැල් බැඳ ගනිමින් දිවිනු පුරා පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් උතුම් සමාජ සත්කාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාතිචාලයේ සභාපති රොෂන්ත කාර්යපිරුමු මහතාගේ මඟ පෙන්වීම යටතේ එහි පසුවන දිනය ඊයේ ගල්ල සහ මාතරයන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. එහිදී ප්‍රථමයෙන් ගල්ල ශ්‍රී පරමානන්ද රජමහ විහාරස්ථානය වෙත අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කෙරුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ නියෝජිතයින් විසින් ශ්‍රී පරමානන්ද රජමහා විහාරස්ථානයේ පූජ්‍ය මෙදේරිපිටියේ සෝමරත්න නායක හිමියන් වෙත අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය පිරිනමනු ලැබුවා. Thank you.
අපේම ශ්‍රී ලංකික ජනතාව මහත් ව්‍යසනකාරී තත්වයකට පත්ව සිටින මේ මොහොතේදී සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්විඳපති කරමින් සිදු කරනු ලබන මෙම කාර්යය මීළඟ අවසන් කේන්ද්‍රස්ථානයේ වූයේ දෙනියය කොටපුල ගැටපරුව රජ මහ විහාරස්ථානයයි. එම විහාරස්ථානයේදී පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් වෙත අත්‍යවශ්‍ය වේලියහර ද්‍රව්‍ය පිරිනැමීම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ නියෝජිතයින් විසින් සිදු කරනු ලැබුවා. තනමල්විල ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දැරියක් වරින් වර දූෂණයට ලක්කිරීමේ සිටිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නිරපා හැරීමට කටයුතු කර ඇති බව දන්වමින් එම පක්ෂය විසින් මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දැරියක් වරින් වර අපයෝජනීය කළ සිදුවීමක් පිළිබඳව සියත ප්‍රවෘත්ති තුළින් අප අනාවරණය කළා. එහිදී එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අදාළ සිදුවීමට සම්බන්ධතාවයක් පවතින බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ අතර තනමල් ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කොට පත් වූ සභාපතිවරයෙකු දූෂණ චෝදනාවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි විනයක් සහිතව කටයුතු කරන පක්ෂයක් වන අතර පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් තුළින් එම පක්ෂය ඉතා ඉහළ විනයක් බලාපොරොත්තු වන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් මාතෙට නිවේදනයක් නිකුත් කළා. එම මාත නිවේදනයට අනුව එම පක්ෂය විසින් සියලුම මහජන නියෝජිතයන් හට නාම යෝජනා ලබා දෙන අවස්ථාවේදීම සමාජය තුළ ඔවුන්ගේ විනයානුකූල හැසිරීම සහ නීතිගරුක භාවය සම්බන්ධයෙන් අවධාරණය කර ඇති අතර මින් පෙර කිහිප වතාවක එසේ නීති විරෝධී ආකාරයෙන් හෝ විනය විරෝධී ආකාරයෙන් කටයුතු කළ සියලුම මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කර ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසිකොට ඔවුන් දරන තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව එම මාත නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අනුව මෙම අවස්ථාවේදී අදාළ තනමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකවරයාගේ පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසිකර ඇති බවත් ඒ අනුව විනය පරීක්ෂණයක් සිදු කර පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් නිකුත් කළ මාත නිවේදනයේ දැක්වෙනවා. COVID-19 වෛරසයෙන් අත්මිතීම සඳහා ප්‍රතිශක්‍රීයකරණය නංවාලීමට දේශීය වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සොයාගත් විශේෂ වෛද්‍ය ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඊ රාත්‍රියේ 9:30 විකාශය වූ විශේෂිත රාවණා වැඩසටහන තුළින් සියත අප කටයුතු කළා. දැන් අද රත්න සූත්‍රය වගේ දේවල් බොහෝ ප්‍රචලිත වෙලා තිනු. නමුත් මීට අවුරුදු 5කට කලින් මම මේ පළාතේ පටන් ගත්තේ පිරිත් පැන් කලයක් හදලා ගර්භණී අම්මලා හවසට හවස හා පහට විතර ගෙදර දරුවොත් එකතු වෙලා රත්න සූත්‍රය, කර්ණිමිත් සූත්‍රය, ජයපිරිත, සබ්බපාපස්ස ගාථාය අපි පැන් කලයක් සජ්ජායනය කරන විදිහ කියලා දීලා. ඒක තමයි වෙලාව අපිට වෙන්න ඕන වැඩේ. රටේ අකුසල් ශක්තිය ඉස්මතු වෙච්ච වෙලාවක්, ලෝකයේම අකුසල ඉස්මතු වෙච්ච වෙලාවක් අපි දැන් කුසල් ඉස්මතු කරන්න ඕන. ඒ සඳහා අපි ඉතින් සියලු දෙනාම එකතු වෙලා ඒ වැඩපිළිවෙල අනුගත වෙලා තියෙන. ශරීරයට විසබීජයක් ආවම, පෙනහල්ලට විසබීජයක් ආවම ඒ විසබීජය මර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිශක්ති පද්ධති ක්‍රියාත්මක වෙනකොට රසායනික වර්ග ගණනාවක් ස්රාවය වෙනවා. මේ විසබීජය නැත්නම් මේ වෛරසය ශරීරයෙන් ඉවත් කිරීම සඳහා ස්රාවය වන ශරීර විසින්ම නිෂ්පාදනය කරන රසායනිකයන් විසින් ශරීරය විනාශ කරනවා. දැන් මේ වර්තමාන සිදුවන සිදුවීම් පෙළගස්වා බලන්න, ඇමරිකාවේ බිඳවැටීම කියන එක දවසකට මිනිසුන් 2000ක් මිය යන සමාජයක අතර මහා සංකීර්ණ ක්‍රියාවලියක්, සමස්ත බිඳවැටීමක් මුළු සමාජ පද්ධතිය තුළම සිද්ධ වෙනවා. අපට නියත වශයෙන්ම සිද්ධ වෙනවා. අපේ සංස්කෘතිය තුළ අපට ලැබිලා ඇති දේ ගොඩනගා ගන්න හොඳම අවස්ථාව මේක. දැන් අපි ඇති ඒගොල්ලෝ දිහා බලන් හිටියා, අපි අපේ දේ ගොඩනගමු. මේක මේ ගොඩක් අය හිතනවා මේ කවුද මේ කට්ටිය, COVID-19 එක්කම ඒ ආශ්‍රිතව ආපු අයද එහෙම කියලා. ඒතකොට එහෙම දෙයක් නෙමෙයි. මම ඇත්තටම විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට පුහුණු වෙන කාලේ තමයි අපිට මේ පෙළසුවේ සංවිධානය හමුවන්නේ. යුද්ධෙට නැති කඩුව කොස්කොටන් නැති කිව්වන්නේ. දැන් මේ වෙලාවේ රට මස්සන්න වෙලා ඉන්නවා. ඒතකොට අපි බය නැතුව ඉන්නේ හෙළසුවේ දුන් හත්තියයි මේ ආහාරයයි.
අපි හිතුවේ මේක මේ වෙලාවේ රටට කිව්වේ නැත්නම් අපි දේශද්‍රෝහි. දැන් හැමෝම බයයි ඉන්නේ, ලෝකෙම බයයි ඉන්නේ, අපි විතරක් බය නැතුව අපි ළමයි රැකගෙන වැඩක් නැහැ. ඒකයි මේක ප්‍රකාශ කරේ. ප්‍රේක්ෂක ජනතාවගේ විශේෂ ඉල්ලීම මත එළඹෙන 12 වන ඉරු දින උදැසන 9ට මෙම වැඩසටහන නැවත විකාශය කිරීමට අප සූදානම්. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිත මේ මොහොත උදැසන 9ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.